ਨਾ ਲੱਜਾ ਵਕੀਲ ਨਾਮ ਆ ਕੋ ਤੇ ਨਹੀਂ ਕਦਮ ਕਦਮ ਦੇਖਤਾ ਹਾਂ ਤਾਂ ਇਹ ਆਪੇ ਵੀ ਲੀਏ ਦੇਵਿਲਾ ਹਾਊਸ ਮੱਕਟਕ ਗੰਨਤ ਕਲੀ ਮੇ ਵਗੇ ਤੱਕੜੀ ਵੜਕ ਕਰਨ ਇੱਕ ਨਹੀਂ ਮੇ ਮੁਕੱਦ ਦੇ ਮੇ ਪਾਰ ਕਰਪੂ ਤੱਕੜੀ ਵੜੇ ਮੇ ਮਨੁਸਾ ਉਸਸੰ ਆਪੇ ਇੱਕ ਸਰ ਮੇ ਉਸਸੰ ਆਪੇ ਕੰਨ ਮੰਨ ਦੰਨੇ ਐਵੇਂ ਦੰ ਮੇ ਮਨੁਸਾ ਬੱਸਨ ਯਨ ਗਮ ਤੋ ਮੇ ਕੀਨ ਮਟਾ ਨੰ ਲੋਕੋ ਨਿਚਿਆਕ ਨਹੀਂ ਸਰ ਮੇ ਸਰ ਕੀ ਨੋ ਕਾਰਨਾ ਹੋ ਗਿਆ ਨਾ ਤਮੁਲਾਏ ਗਿਦਰ ਕੱਟੇ ਪੈਮਿਨਲਾ ਦਾਲਾ ਤੀਨੋ ਸੰਨਤ ਕੱਲਿਆਕ ਕੈਵਿਲ ਪਹਿਰਗਨ ਗਿਆ ਕੀਆ ਮਾਵ ਮਾਵ ਪਹਿਰਗਨ ਗਿਆ ਅਰਮ ਕੋਟਦ ਇਹਨਾਂ ਅਭੀ ਦੰਨੇ ਨੇ ਅਵੇ ਦੀ ਹਰੀਟਮ ਦਨ ਗੰਨ ਪੁਲਵਾਂ ਗਿਦਰ ਕਿਉ ਗਿਦਰ ਕੱਟੇ ਕਿੰ ਆਹਲਾ ਦਨ ਗੰਨ ਇਹ ਆਈ ਨਵਤ ਨਵਤਤ ਕਿਉਆ ਜੈਕਸਨ ਕਿਲਾ ਕੈਨਿਕ ਮੇਕੜ ਸਕਾਈ ਕਿਆ ਸਰ ਮੇ ਕੁੜਾ ਮੇਗ ਅਹੰਨਕੋ දැන් මෙන්නේ ඔය කියන විදිහට දකින දකින මිනිහව අපිට උස්සන් එන්න පුළුවන්ද හා දැන් උස්සන් ආවා කියමුකෝ දැන් ඔය දකින දකින උස්සන් වෙලා මේක ඇතුළේ තියාගෙන අපිට පිස්සුද සර් ඔබද උස්සන උස්සනේ කාව මෙහෙට ගෙනාව නම් ඒක පිස්සු වැඩක් තමයි තමක් නෑ කියනකො මේ මාත කොහොමද මෙහා ආවේ කිය ඇත්තම කියනවා මම යාළුවෙක් කිය වැඩකට ආවා ඒ ගමන්ම මේ ස්පෙයා පාර්ට්ස් වගේක් ගන්න ඕන කියලා මෙතෙන්ට කොට වැදුනා එහෙමද? මේක තෝර පොලිසිය එක්ක විහිළු කරන්නේ ජැක්සන් මහත්තයාද එහෙම නැත්නම් ආර්ය රත්න මහත්තයා කියලාද අපි හිතා ගන්නවද? නෑ සර්. මම හිතන්නේ සර් මේ පක්කාරේ මේ පටලැවිල්ලක් වෙලා තියෙනවා. මට බරක් වුණා. මම යන්නම් ගෙදර ගට්ටියත් බලාගෙන ඉති ඈ. නෑ නෑ. ජැක්සන් මහත්තයා ඉන්නවද? ඕ මේ. ජැක්සන් අය ඇතුළේ ඉන්නවා. එහෙනම් ඉතින් යමුකෝ කට්ටියම ඇතුළට. අර වදත් දෙකට නෑ කියලාද කියන්නේ අනේ මන් දන්නේ ඇයි මගේ නම් හිතටත් හරි නෑ මේ චූටිත් තාම නෑනේ ඇයි ඇයි බිස්කට් මොකුත් නෑ බිස්කට් ඉවරයි සතුටුයි බොහොමත්ම ස්තුතියි ඒ කාරුණික පිළිතුරට පොඩ බලනකො चूटी दम तेक बोनवादेगा बोनवाद දැම්බොමු දැම්බොමු මට මහන්සි පව් හරි මහන්සි ඇති ලොකු මොකද ලොකු කොලකු බයික එක ඇයි ලොකු पलिया लघु खूब आई की उब एक नहीं की ताते एक हम ये सर्विस से करते हैं मैं गंडा बैरू ना हरे लघु मामा मुझे तो बोलना करी बुढ़ाग ने तात अदत डिंगा के में आदेश कर गई नहीं तो ना डे मीटरे बैठे මට උඹේ ඔය ලස්සන මූණ දැක්කහම පේනවා උඹ මොකක් හරි ලොකු බයකින් ඉන්නේ. ඒ උඹ
ගැන නෙමෙයි. අපි ගැන. ඇත්ත කියපන්. රස්සාවේ ප්‍රශ්නයක් කියලා කියන්නේ බොරුවක් නේ. හ්ම්? වෙන්න පුළුවන් කාරණා දෙකයි තියෙන්නේ. උඹ ගාව හරි මරුවා. නැත්තම් කවුරු හරි උඹව මරන්න පාන්නනවද? මේ දෙකෙන් උත්තරේ මොකක් වුණත් මේ තාත්තා ඉන්නවා බත් එක්ක. පවුලම ඉන්නවා. හිතේ බා. මොකද්ද? මම මොකටද ඉස්සෙයි මහත්තයා මෙයාව උස්සන්නේ? මෙයා අපේ අයියා කෙනෙක් නේ. මේ කෝල් එකක් දීලා ගෙන්නන්න පුළුවන් මිනිස්සෙක් මම මොකට උස්සනවද? නේද ආරියයි. නැතුව 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 මේ ඇත්තම කියනවා නම් ජැක්සන් මල්ලි මගේ හොඳම යාළුවා. ඒකනේ මම මේ වෙන ගමනක් ගිහිල්ලා එන ගමන් වාහනේට පාර්ට්ස් ටිකක් ගන්න කියලා මෙහාට මොකට වැදුනේ? නේද මල්ලි? ඇත්තටම මේ එසේ මහත්තයා මේ ජීප් එක දැන් ටිකක් අබලන් නේද? නෑ මල්ලිට කිව්වනම් අඩු ගන්නට ගොඩ දාලා දෙයි. දැන් එතකොට මිස්ටර් ආරියරත්නගේ ගෙදර අය ජැක්සන් අඳුරන්නේ නැද්ද? දරය මල්ලිව දන්න නෑනේ. දන්නේ නෑ 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 දන්නේ 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 මොකද මට මට තාම ආරියල ගෙදරින්ද බැරි වුණානේ. ආරිය යෝය ඉඳලා හිටලා කෝල් එකක් දුන්නා මිසක් නේද? හැබැයි ඉතින් මිස්ටර් ආරියරත්නගේ ගෙදරයි පැහැදිලිවම කියනවා මිස්ටර් ආරියරත්නව පැහැරගත්ත ජැක්සන් කියලා කෙනෙක් කියලා. ආ ජැක්සන් කියලා කෙනෙක්ද? දැන් ඉතින් බලන්නකෝ සර් ජැක්සන් නැන්තනේ අර රට පොරක් ඉන්නේ මේ මයිකල් ජැක්සන් කොටින්ම කියනවා නම් අපේ ගෙවල් පැත්තේ ඉන්න වැල්ඩින් බාස් කෙනෙක් පොරගෙනම ජැක්සන් ජැක්සන්ලා කොච්චර මේ ලෝකේ ඉන්නවද නේයි. ආ හරි ලොයිඩ් හරි තෑන්කියු තෑන්කියු. එසේ මහත්තයා මේ මට නම් හිතෙන්නේ මෙතන මොකක් හරි පොටලවිල්ලක් වෙලා තියෙනවා. ඔයාට හිතෙන්නේ නැද්ද එහෙම? අපිටත් එහෙම හිතෙනවා. අතර කාටද පටලැවිල්ල වෙලා තියෙන්නේ කියලා අපිටත් නොතේරෙනවා නෙවෙයි. අපි මොනවා හරි බොමුද? මොකක්ද මේ වෙලා තියෙන්නේ? මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපිටත් කියන්නකෝ අම්මේ. අපි එක පවුලක් නෙමෙයිද? කවුද අපි? හා නෑනේ අපි එක පවුලක් නෙමෙයිනේ. දැන් අම්මම නේද තාත්තට කතා කරලා මේට එන්න කිව්වේ. උත්තර දෙන්නකෝ අම්මේ. මං එන්න කිව්වේ ඕගොල්ලෝ මට බල කරපු හින්දා. බලන්නකෝ අක්කේ මේ කියන කතාව. මොනවද බලන්න කියන්නේ? මෙතන ඉන්න අකමැති කෙනෙක් ඉන්නවා නම් ඕන තැනක යන්න පුළුවන්. මට කමන්නේ. ඕන මගුලක් කරන්න කියලා මටත් පුළුවන් උනා දමල ගහලා යන්න. නෑ 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 මං යන්න. මේ මේ විකාර බලවල තව ඉන්න බෑ මං යන්න. මොනවද කරන්නේ? නෑ 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 යක යන්න දෙන්නකෝ. යන්න දෙන්නකෝ යාට. බලමුකෝ යන හැටි. හැබැයි යන්න කලින් මෙයාගෙන් අහන්න කොහාටද යන්නේ කාලකටද යන්නේ කියලා. මයි යන්නේ තාත්තා ගාවට. ඇත්තද? යනකො මහලකු තාත්තා ළඟට. මට හරි හසයි බලන්න. තාත්තා ළඟට යන හැටි. ගිහිලම බලාගනි. එතන වෙලා තියෙන දේවල්. නාන බලි කරන්නේ. නැද මිනිස්සේ ඉවසීමේ සීමාවක් තියෙනවනේ. මොකද්ද කිව්වේ? උඹ ඉවසීමේ සීමාව පෙන්න මට මොනා කරන්නද? ගහන්නද මට? ඔයා මොකටද දරුව පොලිසියක පැටලෙන්න ගියේ? එතකොට මේ මිනිසුන්ටත් අපිට උදව් කරන එක එපා වෙනවා. පොඩ්ඩක් ඔළුව කල්පනා කරලා වැඩ කරන්නකෝ. අම්මේ, රිචඩ් අංකල් මට පැහැදිලිවම කිව්වා තාත්තා ඉන්නේ ජැක්සන් ළඟ කියලා. රිචඩ් අංකල් මට කිව්වා ඒක පොලිසියට ගිහිල්ලා කියන්න. පොලිසිය ජැක්සන් ගාවට යයි. එතකොට අපිට තාත්තව ලේසියෙන්ම එළියට ගන්න පුළුවන් කියලා.
එහෙනම් ඉතින් ඔයා පොලිසියට කියන්න එපා ඒ කතාව කිව්වේ රිචඩ් අංකල් කියලා. ඔයා කියපු විදියට පොලිසිය හිතුවේ ඔයාගේ කටට ආපු පළියට ඔයා කියපු කතාව කියලා. දැන් අම්මම නේද මට කියන්නේ ප්‍රශ්නවල පැටලෙන්න එපා කියලා. එහෙම කියන අම්මම දැන් මගෙන් අහනවා ඇයි මම රිචඩ් අංකල්ගේ නම කිව්වේ නැත්තේ කියලා. අම්මේ මම රිචඩ් අංකල්ගේ නම කිව්වොනම් මොකද වෙන්නේ? පොලිසිය බලනවා මං කොහොමද යාව දන්නේ කියලා. ඊට පස්සේ ඒක තාත දැනගත්තොත් මොකද වෙන්නේ? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න අම්මේ. මේ වැඩේ මෙච්චර අවුල් කළේ ඔයා සවණි. මට එච්චරයි කියන්න තියෙන්නේ. හැබැයි එකක් මතක තියාගන්න. එක බොරුවක් වහන්න බොරු 100ක් කියන එකේ ප්‍රතිඵලය භයානකයි. හරි. දැන් අම්මා මට කියන්න මම මොකද කරන්න ඕන කියලා? ඔයාගේ තාත්තාද මොකක් හරි කරදරයක වැටිලා නම් ඒ ඔයා නිසා. ඒක මතක තියාගන්න. කවුද මේ වෙලාවේ? පොලිසියෙන්ද? මල්ලිකා. ගේතුවරින්න මම. දෙහියනේ ආරි. අනේ ආරි, ඔයාට කරදරයක් නැහැ නේද? කවුද උන්? ඇයි උන් ගෝයාව ගිනිච්චේ? අනේ තාත්තේ, උන් තාත්තාව ගිනිච්චේ මේ උන් මොනවද කිව්වේ? උන් තාත්තට ගැහුවද? ගහන්න මට. අර ඔයාට කරදරයක් නැහනේ. පොඩ්ඩක් උසුම ගන්න දෙන්නකෝ. අනේ තාත්තේ, ඇයි උන් තාත්තව ගිනිච්ච කියන්නකෝ? අනේ තාත්තේ මට ඇත්තම කියන්න. උන් ජැක්සන්ගේ මිනිසු නේද? ඔයා කොහොමද ජැක්සන් නදන්නේ? ඔයාලා ගමන් ටෝච් එකක් ගන්න ඕනේ. මම ඔය තීන ටික මොන හරි කාලම් මේ දොරවල් හොඳට පහගෙන ඉන්න. මොනවාරි තිබ්බොත් මට කෝල් එකක් දෙන්න. ඒ කියන්නේ මීට වඩා දෙයක් ඔයාට මාත් එක්ක කතා කරන්න නැද්ද රිචඩ්? නෑ. ඒ වුණාට මට තියෙනවා. සමහරවිට තේරුම් ගන්න. මම යන්නේ ගෙදර. ගෙදර කියන්නේ මම මේ ගේ ඇතුළට යන්නේ නෑ. හැබැයි මං එතන ඉන්න ඕනුම් කොයිලාරි එතනට හොයාගෙන එන්න පුළුවන්. කොයි වෙලේ හරි ආයෙ මේ අසොම මේ ගෙදරටත් එන්න පුළුවන්. ඉතින් ඒකට මට කරන්න දෙයක් නෑ. මට මොන දේ නතර කරත් මිනිස්සු හිතන විදිහ නතර කරන්න බෑ. ඒක මම තේරුම් අරන් ගොඩක් කල්. ඒක නිසා මේක ගැන අපි කතා කරලා වැඩක් නෑ. අනේ රිචඩ්, මේ වෙලාවේ මම අසරණයි. මේ වෙලාවේ අසරණ වෙලා ඉන්න එකම කෙනා ඔයා නම් මං වට උදව් කරනවා. හැබැයි ඒක එහෙම නෙමෙයිනේ. ඒක නිසා මම යන්න. ඇයි ඔයා මේ ප්‍රශ්නේ මෙහෙම පැනලා යන්න හදන්නේ? මම මේ ප්‍රශ්නේ පැනලා යන්න හදන්නේ නෑ සඳවෙනි. මම යන්නේ මගේ දරුවගේ ගෙදරට. එතන ආරක්ෂාවට. එතන ප්‍රශ්නයක් තියෙනවා. මම ඒකට ෆේස් කරන්න ඕනේ. ඔයා එහෙම කියලා ගියාම හරින්ද? තේරුම් ගන්න. මේක ෆයිට් එකක්. හැබැයි අර ටැමිල් ෆිල්ම් වල වගේ මේක එක 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 වෙලාවට නෙමෙයි ගහ ගන්න එන්නේ. මුක් රොත්තම ඉන්න එකට. මට කිසි දෙයකට උත්තර නැතු වෙන්නේ. හැබැයි එහෙමයි කියලා ජීවිතේ නැති කරගන්න බෑ. ජීවිතේ බේර ගන්න ඕනේ. අර ආයෙ මේ ගෙදර આવුවත් මම මොකද කරන්නේ? ඒකක් හදලා දෙන්න. රිදෙනවද? රිදෙන්නේ නැද්ද? එයාලා මේකට ගහන්නේ දෙන්නේ මේනේ ගහන්නේ. අනේ මන්ද මල්ලි, මට ඇත්තටම මමව තේරුම් ගන්න බෑ. ඔයාට හිතෙන්නේ නැද්ද එයාට මොකක්ද ලෙඩක් තියෙනවා කියලා? කට කට දැන් ඕක අහුනොත් එහෙම ආයි වාට ගුටි කන්න වෙනවා. හරි නෑ, ඉතින් සාමාන්‍ය මිනිහෙක්ට උහුම හැසිරෙන්න බෑනේ. මොකක් හරි මේ වෙලා තියෙන තේ ගැන තාති නොදන්නව වෙන්න බෑ. තාත්තගෙන් දැනගත්ත දුක අපිට කියන්නේ නෑනේ. ඔයා දන්නවනේ තාත්තගෙන. එන්නකො. බබා. හෙලෝ තාත්ති. තාත්ති කොහෙද ඉන්නේ? මම ගේ ඉස්සරහ ඉන්නේ බබා. අනේ තාත්ති කාලා දින්නේ. ඔ බබා, මම කාලා ඉන්නේ. ඔගොල්ලෝ කාලා දින්නේ.
ඔව් තාත්තේ අපි කෑවා. ඇත්තටම තාත්තේ මට දුකයි තාත්තේ ඔහොම ඉන්නවා දකින්නකොට. මට මහාන දුකයි. නෑ නෑ. තව ටික දවසයිනේ. මේ ගේ මාරු කරාම ඔක්කොම ප්‍රශ්න ඉවරයිනේ. මේ මොකද? අම්මා ෂේප්ද? ඒක ගැන අහන්නත් එක්කම තමයි තාත්තේ අපි ගත්තේ. ඇයි? එමුකෝ. මේ හෙලෝ තාත්තේ. අනේ තාත්තේ මට බෑ තාත්තේ මේ ගෙදර ඉන්න. තාත්තේ අම්මට මොකක් හරි ලෙඩක් හැදිලා තියෙන්නේ. මට මට තේරෙන්නේ නැහැ අම්මා මොනවද කරන්න කියලා. මම අවුරුදු 20 ගණක් ඉඳලවත් මට තේරුම් ගන්න බැරි වෙච්ච එක ඔයා කොහොමද පුතේ තේරුම් ගන්නෙ? අපි ඉතින් අම්මගේ හැටි දන්නවනේ. තාත්තේ තාත්තට තේරෙන්නේ නැහැ. තාත්තා මෙහෙ නෙමෙයි ඉන්නේ තාත්තේ. තාත්තේ මේ විදියට ගියොත් එහෙම අපිට ගෙවල් මාරු කරන්න වෙන්නේ නැහැ. අපේ අම්මා එන්නේ එන්නම මුරණ්ඩු වෙනවා. දැන් එතකොට මිස්ටර් ආරියරත්න කියන විදියට කවුද ආරියරත්නව පැහැරගත්තේ? අනේ එසයි මහත්තයෝ ඒක නම් මට හරියටම කියන්න බෑ. අපේ කාරණිකන් නාස්ති කරනවා දැන් නිපා මිස්ටර් ආරියරත්න. ස්ටාරි රත්නගේ දුව අපිට පැහැදිලිවම කිව්වා මේ ස්ටාරි රත්නෝ පැහැරගත්තේ ජැක්සන් කියලා කෙනෙක් කියලා. එහෙම කිව්වද නැද්ද? කිව්වා. ඊට අමතරව තින් තව තව දේවල් උත් කිව්වනේ නේද? කමක් නැහැ මේ ස්ටාරි රත්න. අපිට මේ ස්ටාරි රත්නව ඉස්සල්ලාම හම්බ වෙන්නේ ජැක්සන්ගේ ස්පෙයර් පාර්ට්ස් බිල්ඩින් එකේදී. අන්න එහෙම බලනකොට නම් ඉතින් මිස්ගේ පැමිණිල්ලත් මේ සම්බන්ධයට ගැලපෙනවා. නීතිය ක්‍රියාත්මක කරන්නනේ එහෙනම් අපි මේ වැඩේ කරනවා. අනිවාර්ය අනිවාර්ය. එහෙමනම් මිස් ඔයාට අපිත් එක්කම යන්න පුළුවන්. එහෙම නැත්නම් පොලිසියට එන්නත් පුළුවන්. එමත් නැති වුණොත් මට සිද්ධ වෙනවා WPC ලා දෙන්නේ ගෙනල්ලා ඔයාව ඇරෙස් කරන්න. මේ මම අනේ සර්, ඇයි මෙයාව ගෙනියන්නේ? අපේ මහත්තයා දැන් ගෙදර ඇවිල්ලා නින්නේ. වාගේ මහත්තයා ගෙදර ආවා කියලා නෙමෙයි මම මෙයාව ඇරෙස් කරන්නේ. පොලිසියට බොරු පැමිණිලි කරාට. එතක තව එකක්. මිස්ටර් ජැක්සන්ට පුළුවන් සිවිල් නීති යටතේ වට නරුදා. එතක ඉතින් අපි තාත්තම කියනවනේ තමන්ගේ දුව කිව්ව බොරු කිය. අම්ම කලින් එනවද? බලමු. අම රැට එනකොට මම කන්න මොන හරි හදලා තියන්නද එහෙනම්? නෑ අම්මේ. ඊයේ කීපුවට සෝරි අම්මේ. දැක්කනේ. ගණන් ගන්න එපා මල්ලි. මට නම් තිත්ත වෙලා තියෙන්නේ ඇක්කේ. මටත් කියලා ඉතින් 아무තු පැන් රහක් නෑ. මේ වෙන්නේ මොනවාද? ඇයි මෙහෙම වෙන්නේ කියලා මටත් හිතා ගන්න බැරුව මම අසරණ වෙලා ඉන්නේ. මේ අපි අඳ ගමන. ඊට කලිනුත් මේ ගෙදර බැහැර ගැනීම සිද්ධියක් වුණා නේද? යවාව නේද මිස්? ඒකට හරි අද්භූත විදියට විසඳුණා නේද? නෑ 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 මම ගෙදර ඉන්නේ. ගෙදර කියලා කවටම ගෙවල් ළඟ ගේ ඉස්සරහා අහුණොත් දැන් බැනුම් කෝඩියක් විදිහට හන්නන වැඩක් මේක. ඒ ඉතින් අහුණොත් නේ බැලලා තම්මාවත් එහෙම.